මේ දවස්වල ලංකාව තුළ තියෙන තත්ත්වය බැලුවට පස්සේ බහුතරයක් දෙනා විදේශගත වෙන්න උත්සාහ කරනවා. කුමන හෝ මාර්ගයකින් මේ රටින් වෙනත් රටකට ගිහිල්ලා මාසිකව ආදායමක් උපයන්න, එහෙම නැත්නම් ස්ථිර පදිංචියක් ලබා ගන්න, මෙන්න මේ වගේ හේතුකාරණා නිසා කොහොම හරි ලංකාවෙන් වෙනත් රටකට යන්න තමයි හැමෝම උත්සාහ කරන්නේ. මේ කාල සීමාව තුළ රුමේනියාවට එහෙම නැත්නම් යුරෝපා රටකට යන්න උත්සාහ කරන පිරිස බොහොමයක් වැඩි. ඒකෙනොත් රුමේනියාවට යන්න උත්සාහ කරන පිරිස විශාල ප්‍රමාණයක්. අපි හැමෝම උත්සාහ කරන්නේ කාගේ හෝ ඒජන්සියක් මාර්ගයෙන්, කාගේ හරි උපකාරයක් මාර්ගයෙන් මේ රුමේනියා රටට යන්න. එහෙම කරද්දි ඔයාලට ගෙවන්න වෙන මුදල විශාල ප්‍රමාණයක්. සමහර වෙලාවට වංචා සහගත පුද්ගලයන්ට, වංචා සහගත ආයතනවලට වුණත් ඔයාලව අහුවෙන්න පුළුවන්. ඒකෙන් වෙන්නේ ඔයාලගේ මිල මුදල් ටික නාස්ති වෙන එක, මුළු ජීවිතේම අපායක් කරගන්න එක. ඒ දේවල් වලට විසඳුමක් විදියට එක්තරා ක්‍රමයක් ඔයාලට අත්හදා බලන්න පුළුවන්. තමන් විසින්ම තමන්ගේ ජීවිතේ වෙනස් කරගන්න හැරවුම් ලක්ෂයේ කටයුතු ඔයාලටම ආරම්භ කරන්න පුළුවන්. ඔයාලා දන්නවද, ඒජන්සි හරහාම යන්නේ නැතුව, වෙනත් කෙනෙකුගේ මාර්ගයෙන්ම යන්නේ නැතුව, තමන්ටම තමන්ගේ ඇප්ලිකේෂන් එකක් දාලා, තමන්ගේ අයදුම් පත්‍රයක් රුමේනියා රටට යොමු කරලා, තමන්ගේ අනාගතය සාර්ථක කරගන්න යම්කිසි මාර්ගයක් විවර කරගන්න හැකියාවක් තියෙන වග. ශ්‍රී ලංකාව තුළ මේ තත්ත්වය වැඩිය ප්‍රසිද්ධ නොවුනට ඉන්දියාව, බංග්ලාදේශය වගේ රටවල් මේ ක්‍රමය අත්හදා බලනවා. ඒ පිළිබඳව සවිස්තර වීඩියෝ එකක්, එහෙම කරන්න පුළුවන් ක්‍රම ගැන විස්තරාත්මකව ඒ දේ කරන්න කොහොමද කියන එක ගැන වීඩියෝ මාලාවක් ඔයාලට අරගෙන එන්න බලාපොරොත්තු වෙනවා. රැඳිලින් අපිත් එක්කම අලුත් වීඩියෝවක් ඉක්මනටම අරගෙන එන්න.